අනන්ත කෙනෙක්ගේ චරිතයේ ගුප්ත ස්වභාවය තියෙනවා නම් ඔව් ඒක මගහරවා ගන්න යම්කි පහසු ක්‍රමයක් ගුප්ත ස්වභාවයක් තියෙන මාත්‍රයා හැන්විලාම සමාජශීලී වෙන්න ඕනේ. සමාජශීලී වෙන්න ඕනේ. සමාජයට ගිහලා ඊට පස්සේ විනාශ වෙන පැත්තට නෙමෙයි. තමන් ගුප්ත ස්වභාවයක් තියෙනවා නම් ඒ ගුප්ත ස්වභාවයෙන් තියෙන කෙනා හැම වෙලේම තනි වෙන්න කැමතියි. තනි වෙලා හිතන්න කල්මිතී. ඕන්ලා කල්පනා කරන්න කැමතියි. ඒකෝර එහෙම කෙනා තමන්ගේ ගුප්ත ස්වභාවයක් තියෙනවා කියලා දකිනකොට නිරතුර සමාජශීලී වෙන්න ඕනේ. තේරෙනවද? එහෙම නැත්නම් එයා තනියම හිතන ලාට අඩු වශයෙන් රූප වාහිනී හරි බලන්න ඕනේ. නැත්නම් බණක් හරි අහන්න ඕනේ. මොකක් හරි එවැනි දෙයකට එයා යොමු වෙන්න ඕනේ. ඒ යොමු වෙන්න ඕනේ කියන්නේ එහෙම නැත්නම් ඒක මාත්‍ර මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක එක්තරා මානසික රෝගීන් තත්ත්වෙකින් ඉතාමත් පුංචි තැනක් ඒක. පටන් ගැනීමක් වගේ තැනක් ඒක. එවැනි තැනදී එයා ගුප්ත ස්වභාවයෙන් ඉන්නවා නම් එයා හැමිලම සමාජශීලී බවට පත් වෙන්න ඕනේ. කණ්ඩායම තුලට යන්න ඕනේ. එහෙම වුණාම අර ක්‍රමානුකූලව මගේ හැදලා යනවා. එහෙම නැත්නම් ඒ ගුප්ත ස්වභාවය වුණාම ඊට පස්සේ එයා සමාජයත් එක්ක ගැටෙනවා. එයා කැමති නෑ අනිත් කෙනා කතා කළත් ඒක එයාට හිසරදයක්. ඒ වගේ අනිත් අය හුඳින් hina වෙලා සතුටුලා ඉන්නව දකින්නත් බෑ. ඒකටත් එයාට හිසරදයක්. ඉතින් අර එතන ඇලුනට පස්සේ ඇලීමේ ආතුල තියෙනවා මහත්. එයා ඒක සැපයක් හැටියට දකිමින් තනියම හිත හිතා තනියම කල්පනා කර කර තනියම මේවා කර කර ඉන්නේ. ඒක මානසික රෝගී අවස්ථාවෙන් මේවා ප්‍රාථමික තැනක් ඒක. ඉතින් එවැනි අය හැම වෙලාවෙම සමාජ ඇසුරට යන්න ඕනේ මහත්. හැම වෙලාවෙම කණ්ඩායමක් එක්ක ඉන්න ඕනේ. කණ්ඩායමක් එක්ක. විවෘතව හැම වෙලාවෙම ඉන්න තමන් දැනගන්න ඕනේ. දිහිනා වෙන තැන දිහිනා වෙලා එහෙම කරගෙන හිටියොත් තමයි මේ ඒ සමාජයත් එක්ක කොන් වෙන්න යන්නේ නැතුව කතා බහ කරලා එහෙම හිටියොත් එහෙම අර එහෙම හිටියාම අපි හැම වෙලාවෙම සමාජයෙන් පලා යන්න හදන්නේ. සමාජයට යන්නේ නැහැ, පලා යනවා. හැම වෙලාවෙම සමාජය සැක කරනවා. දැන් එහෙම ගෲප් කෙනෙක් මෙතන හිටියොත් එහෙම මහත් වෙලා දෙන්න කතා කරන්නේ ධර්මයක්. නමුත් එයා හිතන්නේ මට මොන හරි කියනවා කියලා. ඒ වගේ ස්වභාවයන් එහෙම යගේ තියෙනවා. එනිසා එහෙම හුඟක් වෙලාට එයාම ඒක තේරුම් අරන් හැදෙන්න ඕන මත. අපිට ඒක කරන්න බෑ. එයාම සමාජශීලී බවට පත් වෙන්න ඕන. වෙන පුංචි දෙයක් ගැන කරගන්න තියෙන. පුංචි දෙයක් කරගන්න තියෙන්නේ ඒක හරි අපහසුයි, අමාරුයි.